යහපාලන ආණ්ඩුවේ කුප්‍රකට ඇමතිවරයා විය හැක්කේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ය. මොහු කොතරම් කුප්‍රකට දෙයත් මේ වන විට හන්දියක් හන්දියක් ගානේ මුහුගේ මුණ රතුපාටි රවුම් කර බැනර පවා ප්‍රදර්ශනමින් පවති. ඒවායේ සටහන් ඇත්තේ මේ බඳු හැකිය. විශ්වාස භංගයේදී බදුර්දීන්ට පක්ෂව ඡන්දයේදී ගමට එන්න එපා. බදුර්දීන් ගෙදරපල. පසුගියදා තමන්ට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපත් වූ විශ්වාස භංගයේ හමුවේ ඇමතිකමින් ලිස්සා ගිය මොහු කාලයක් තිස්සේ කරගෙන ගිය විවිධාකාරයේ ජාවාරම් හා දූෂණ වංචා ආදිය මේ වන විට ටිකෙන් ටික හෙළිදරම් වෙමින් පවතී. රිෂාඩ් බදුර්දීන් ගත වූ වසර කිහිපයක් තිස්සේ මන්නාරම් දිස්ත්‍රික්කයේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 164න් පංගුවකම තමන්ගේ නමටත් මවපියා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ නමටත් ඉතිරිය සිය හිතවතුන් කිහිප දෙනෙකුගේ නමටත් ලියාගෙන තිබේ. ඒ අනුව අක්කර 493,200ක් පමණ වන මන්නාරම් දිස්ත්‍රික්කයෙන් අක්කර 3000ක්ම මේ වන විට භුක්ති විඳින්මින් සිටින්නේ රිෂාඩ් බදුර්දීන්ගේ සිය පවුල සහ හිතවතුන්ය. කෙසේ වෙතත් එම අක්කර 3000නුත් 10න් පංගුවකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයි සහ ශ්‍රී ලංකා ග්‍රීන් ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන දෙක නමට හිමිය. එනයින් වක්‍රාකාරව ඒවා භුක්ති විඳින්නේ බදුර්දීන්මය. ඊට අමතරව බදුර්දීන්ගේ මවගේ නමට අක්කර 175ක්ද පියාගේ නමට අක්කර 56ක්ද ලියා තිබේ. මීට අමතරව රිෆ්කාන් බදුර්දීන් නැමති සහෝදරයා නමට අක්කර 160කුත් රියාජ් බදුර්දීන් නැමති අනෙක් සහෝදරයා නමට තවත් අක්කර 20කුත් ලියා තිබේ. කෙසේ වෙතත් මේ ආකාරයට එක් සහෝදරයෙකුට නමට වැඩි ඉඩම් ප්‍රමාණයකුත් අනෙත් සහෝදරයා නමට අඩු ඉඩම් ප්‍රමාණයකුත් ලියා ඇත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලූ අපට පසු දැනගන්නට ලැබුණේ අඩු ඉඩම් ප්‍රමාණයක් ලියවා ඇති රියාජ් නමුති සහෝදරයාගේ රියදුරාවන මොහමඩ් ලාහිර් නමට අක්කර 500ක්ම ලියා ඇති බවය. ඒ අනුව ලාහිර් නමුති රියදුරා නමට එකී ලියූ අක්කර 500 සහෝදර රියාජ් විසින් වක්‍රාකාරෙන් භුක්ති විඳින්නේ යැයි සැක කළ හැක. බදුර්දීන් මේ ආකාරයෙන් ඉඩම් කඩම් යහමින් සලකා ඇත්තේ පිරිමි සහෝදරයන්ට පමණක් නොවේ. තමන්ට අක්කරා නංගිලා මදිනෝ කියන්නට තෑවැදී තිබේ. ඒ අනුව සිත්ති ෆරීදා නම් එක් සහෝදරියකට පමණක් මන්නාරමින් ඉඩම් අක්කර 51ක් ලියා දී තිබෙන අතර අනෙක් සහෝදරිය වන ෆස්මිලාට මන්නාරමින් අක්කර 17.5ක් ලියා දී තිබේ. මීට අමතරව පුංචි අම්මා නමට අක්කර 200කුත් බිරිඳගේ පියා හෙවත් මාමණ්ඩියගේ නමට තවත් අක්කර 55කුත් ලියා තිබේ. මස්සිනා තරහ කරගතහොත් එහිද අඩුවක් වන බැවින් ද මන්ද මස්සිනාට අක්කර 20ක් පමණක් ලියාදී ඔහුව ෂේප් කරගෙන ඇති බව පෙනේ. මීට අමතරව පෙරකී අක්කර 3000න් ඉතිරි අක්කර 1105.5ක් බදුර්දීන්ගේ සිතු ඥාති මිත්‍රාදීන් වෙත බෙදා දී තිබේ. ඒ පවුලේ අයට පමණක් නොව අවශේෂ ඥාතීන්ටද මෙන්ම කිට්ටුවර හිතමිත්‍රාදීන්ටද සතුටු කිරීමට තම පරමුදුතුකමක් යයි සිතූ නිසා විය හැකිය. මේ ආකාරයට සිය පවුලට සහ හිතවතුන්ට මන්නාරමෙන් අක්කර 3000ක් ලියා ගැනීමේදී ඒ වායේ සාමාන්‍ය මිලගන් වලට වඩා අඩු මිලක් ගෙවා ඇති අතර මේ සියලු ඉඩම් රෙජිස්ටර් කර ඇත්තේ බදුර්දීන්ගේ හිතවතෙකු වන ඉක්බාල් නම්වල කොළඹ නීතිඥයෙකු හරහාය. කෙසේ වෙතත් බදුර්දීන් පවුල සහ සමාගම මන්නාරමෙන් අක්කර 3000ක් ලියවා ගැනීමේ සිද්ධිය මේ වන විට FCID මූලික පරීක්ෂණ අතරින් එකක් බවට පත්ව තිබේ. මීට අමතරව බදුර්දීන් විසින් ආණ්ඩුවේ ඉඩම් අක්කර 700ක් පමණ මර්චි කට්ටිහි විල්ස් ලංකා ආයතනයේ හිමිකරුවන් වන ඉමිතියාස් හජ්ජියාර් සහ සබ්රි හජ්ජියාර් යන වෙළඳ දෙබෑයන්ට විකුණා ඇති බවට වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් 2015 මැයි මාසයේදී කොළඹ 3 RD මල්මාවතේ පිහිටි දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලක් ඉදිරිපත් වී තිබුණි. මේ ආකාරයට ආණ්ඩුවේ ඉඩම් කොල්ල කෑම නොනැවතුණු බදුර්දීන් ආණ්ඩුවෙන් ලැබෙන ඉදිකිරීම් ව්‍යාප්ති දොළ කොන්ත්‍රාත් වැඩ කිරීම සඳහාම මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයිස් ප්‍රයිවට් ලිමිටඩ් යන ඉදිකිරීම් සමාගම ආරම්භන අතර මෙම සමාගමේ කොටස් වලින් 60%ක පමණ හිමිකාරණිය වන්නේ පවුලේ සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ දරුවන් 11 දෙනෙකු වේ. මීට අමතරව මෙම සමාගම ඉතා සුළු කොටසක් පවුලේ පරිබාහිර කාන්තාවකට අයත් වේ. බදුර්දීන්ගේ අනුහසින් ගත වූ කාලයේ මෙම සමාගමට පුත්තලම වවුනියාව මන්නාරම යන ප්‍රදේශවල මම්මාවත් ඇතුළු වෙනත් ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ඕඩාතරම් ලැබී ඇති අතර ඒවායේ ප්‍රමිතිය නිසිලෙස නොතිබීම හේතු කොටගෙන පැන නැගුණු ගැටුම්කාරී තත්ත්වයක්ද ඕනෑ තරම්ය. මෙම සමාගම විසින් ඉදිකරන ලද එක් පාරක අඟල් 12ක ද්‍රවල් තට්ටුවක් අඟල් 9 ABC තට්ටුවක් සහ අඟල් 6 කොන්ක්‍රීට් තට්ටුවක් ඇතිරිය යුතු වුවත් එය අඟල් 3 කොන්ක්‍රීට් තට්ටුවකට පමණක් සීමා වී තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයෙකුට මරණ තර්ජන කරනු ලැබූ අතර අවසානයේදී ඔහු වෙනත් පළාතකට මාරුවක් ලබා දී තිබුණි. මීට අමතරව මන්නාරමේ ප්‍රධාන පාර එලවන් කුලමේ සිට සිලාවතුර දක්වා ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන් 700ක පමණ කොන්ත්‍රාත්තුවක් නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබා ගත්තේයයිද මෙම සමාගමට චෝදනා එල්ල වූ අතර මේ වාද ඇතුළත් මෙගී මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයර්ස් ප්‍රයිවට් ලිමිටඩ් විසින් කෙරුණු ඉදිකිරීම වෙනුවෙන් අල්ලස් දූෂණ පැමිණි අනන්තවත් ඉදිරිපත්වේ තිබේ. කෙසේ වෙතත් බදුර්දීන් සහ සහෝදරයන් එකම සමාගමක මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයර්ස් ප්‍රයිවට් ලිමිටඩ් පමණක් නොවේ. කොළඹ දාහතර ශාන්ත ජෝසප් පීඩියේ පිහිටි ලංකා ග්‍රීන් ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගමද ඔවුන් සතු තවත් දැවැන්ත සමාගමකට හැඳින්විය හැකිය. මෙහි කොටස් වලින් 99%ක් පෙර කියන ලද මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත හිමිවන අතර ඉතිරි 100%ක අයත් වන්නේ නැවතත් බදුරුදීන්ගේ පවුලේ සහෝදර සහෝදරියන්ට සහ හිතවතුන්ටය. කෙසේ වෙතත් මෙහි ඇති උත්ප්‍රාසජනකම කාරණය වන්නේ මෙම සමාගම වැවිලි සහ පැලවිකිරීම් සමාගමක් වීමය. මක්නිසාදයත් විල්පත්තු පාලුවා යන නම පටබැඳුරු බදුරුදීන් තවත් අතකින් ව්‍යාපාරික මට්ටමින් වැවිලි ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන හොඳ බවන්නක බවට පෙනී ඇති නිසාය. බදුරුදීන් මේ ආණ්ඩුවේ කුප්‍රකටම ඇමතිවරයා වන්නේ මේ කියන කාරණා විතරක්ම නිසා නොවන අතර වතාවක් ඔහුට චෝදනා එල්ල වී තිබුණේ නැවත පදිංචි කර අයවලුන්ට බෙදා දීමට ආණ්ඩුවෙන් ලබා දී තිබුණු ට්‍රැක්ටර 250ක් වාෂ්ප කිරීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් බදුරුදීන් පවසා තිබුණේ එම ට්‍රැක්ටර 250ම ගිනිගෙන විනාශ වූ බවය. කෙසේ වෙතත් අතු දන්න අය පවසන ආකාරයට ට්‍රැක්ටර 250ද බදුරුදීන් විසින් වතු සහ ගොවිපළවල් හිමි සිය ඥාති හිතවතුන්ට බෙදා දී තිබේ. ඒ වඩාත් අහවුරුයේ පසුකලක පුත්තලමේ අල්කාසින් හිත පැමිණි ඔහුගේ සහෝදරයෙකුට අයත් ඉඩමක තිබීමින් එක් ට්‍රැක්ටරයක් හමු වූ බැවිනි. මීට අමතරව 2009 එවකට අතුරුදහන් වූවන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා වූ බදුරුදීන්ට මැණික් ෆාම් කඳවුරේ වැඩගත් කරගෙන යාම වෙනුවෙන් UNCHR සංවිධානයෙන් ලබා දී තිබුණු ප්‍රාඩ වර්ගයේ වාහන 3ද පවුලේ කටයුතු වෙනුවෙන් පාවිච්චි කළේයි චෝදනා එල්ල වී තිබුණු අතර 2015 පැවති ආණ්ඩු පෙරළියේදී පවා ඔහු එම වාහන තවදුරටත් පාවිච්චි කරමින් සිටියේය. ඔහු කියන මේ කියන කාලයේ මේ කියන අමාත්‍යංශය වෙනුවෙන් මන්නාරමේ සංචාරක බංගලා දෙකක් ඉදිකරනු අතර ඉන් එකක් ඉදිකර තිබුණේ තාරපුරම්හි පිහිටි බදුරුදීන් ගෙවත්තකමය. අනෙක් සංචාරක බංගලාවද මන්නාරමේ මූසලීනම් ප්‍රදේශයේ ඉදිකරනු අතර බංගලා දෙක ඉදිකිරීම වෙනුවෙන් අමාත්‍යංශ මුදලින් රුපියල් මිලියන 200ක් පමණ ලබාගෙන තිබුණි. කෙසේ වෙතත් අද වන විට මන්නාරමේ පිහිටි මේ බංගලා හැර හතර වටේ තවත් තවත් තැන්වල බංගලාද හිමි මහා ධනකුවරයෙකු බවට පත්ව සිටින බදුරුදීන් කොළඹ හත බෞද්ධාලෝක මාවතේ තවත් බංගලාවක් තිබෙන බව වාර්තා වේ. අද දවසේ රටවටේ බංගලා ඉඩම්ද තවත් දේපළද හිමි ඔහු මීට අවුරුදු 20කට පමණ පෙර දේශපාලනයට පිවිසේ කලිසම් කමිස දෙක තුනක් සිලිසිලි මල්ලක දමාගෙන යයි ඔහු සමග එකල දේශපාලන වැඩ කළ පිරිස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවල පවා කීවේය. එමෙන්ම ඔහු එකල කොටි තර්ජන නිසා අවතැන් වූ බවත් මිහිපිට එකම බිම් අඟලක් හෝ ඔහු නමට නොතිබුණු බවත් කියවුණි. කියන බදුරුදීන් වන්න දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මහමැතිවරණ ඉදිරිපත් වී මුල්වරට පාර්ලිමේන්තු අසුරක් හිමි කරගන්නේ 2001 දී. එහෙම අනාප ඡන්ද 9276ක් දිනා ගනිමින් මුලින්ම පසුවෙල මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බදුරුදීන් පසුව 2005 බලයට පත් වූ ආණ්ඩුවේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා වන්නේය. ඉන් අනතුරුව 2010 ආණ්ඩුවේ කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා වන බදුරුදීන් කර්මාන්ත වාණිජ නැවත පදිංචි කිරීම සහ සමෝපකාර ඇමතිවරයා බවටද පත්විය. ඒ අනුව බදුරුදීන් ඉහතකි අයුරින්ම මන්නාරම් දිස්ත්‍රික්කයේ සමත ඉඩම් ප්‍රමාණයෙන් සැලකෙදු පංගුවක් තමන්ගේ සිය පවුලේ සහ හිතවතුන්ගේ නමට ලියාගනේ අවුරුදු 14ක් තිස්සේ එක දිගට පවත්වාගෙන ආ ඇමති පට්ටම්වල අනුහසිනි. මේ කියන කාලය තුළ ආණ්ඩු මාරුවීම් සිදු වුණත් බදුරුදීන්ගේ ඇමතිකම් නැති වුණේ නැත. එපමණක් නොව එකම ආණ්ඩුවක් තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධන කිහිපයක් සිදුවත් කිසි විටක බදුරුදීන්ගේ අමාත්‍ය විෂයන වෙනස් වූයේ නැත. ඒ වෙනුවෙන් සිදු එකම දෙය ගනුදෙනු බහුල වශයෙන් සිදුවන හොඳ හොඳ අමාත්‍ය විෂයන් වැඩි වැඩියෙන් බදුරුදීන් වෙත පැවරීමයි. ඒ අනුව යහපාලන ආණ්ඩුව යටතේ ඔහු අතින් පාලනය වන රාජ්‍ය ආයතන ගන්න 46ක් දක්වා ඉහළ නැග තිබුණි. අකණ්ඩව පුරා අවුරුදු 14ක් තිස්සේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බදුරුදීන් එකී කෙටි කාලය තුළ රටේ පොදු දේපළ වෙත දස අතේ අතපෙවිය හැකි මහා භූවලක බවට පත්වී ඒවායේ සාරය උරා බිව් අතර ඒ හා සමානව මෙරට ඉස්ලාම් අන්තවාදීද පෝෂණය කළේ යයි චෝදනා ලැබ සිටි. මෙම ලිපිය සති අග අරුණ පුවත්පතේ පළ වූ ලිපියකින් සිදු කළ උපුටා ගැනීමකි.
බදුරුදීන් සම්බන්ධයෙන් ඔබ නොදැන සිටි මෙම විස්තර අනිකුත් මිතුරන් අතර දැනගැනීම සඳහා මෙම ලිපිය ෂෙයා කරන්න. විශේෂයෙන් මේ සිදුවීම ගැන ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. අපේ channel එක subscribe කරන්න, අපේ video එක දිගටම රැඳී සිටින්න.